ශිෂ්‍යත්ව හරි ලේසි. මේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන අපේ පුංචි යාළුවන්ටයි. ආයිබෝවන් පුංචි දුවේ පුතේ, සිත FM පුංචි අපේ ගුරුගෙදර ශිෂ්‍යත්වයේ හරි ලේසි පාඩම් මාලාවත් එක්ක තමයි අපේ පුංචි දුලපුතාලා මේ සම්බන්ධ වෙන්නේ. පුංචි දුවේ පුතේ, දැන් අපේ පුංචි දුලපුතාලා ශිෂ්‍යත්ව විභාගයට හුරු පුරුදු වෙන නිසා, පුහුණු වෙන නිසා අපේ පුංචි දුලපුතාලා රචනාවට වැඩිපුර කාලයක් ගත කරන්න ඕනේ. රචනාව පුරුදු වෙන්න උත්සාහ කරන්න ඕනේ. පුංචි දුවේ පුතේ, ශිෂ්‍යත්ව විභාගයේ රචනාවේදී අපෙන් අපේක්ෂා කරන්නේ, බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? එහෙම කිව්වම අපේ පුංචි දුලපුතාලා හිතාවි, රචනාවට අපිට ඉන්නේ වාක්‍ය තුනක් ලියන්න, වගන්ති තුනක් ලියන්න කියලා. ඕ පුංචි දුවේ පුතේ, දැන් පහුගිය වසර ගණනාවකදී ශිෂ්‍යත්ව විභාගයේ අපිට රචනා මාතෘකාවක් දීලා, ඒ රචනා මාතෘකාවේදී අපිට ලියන්න කිව්වේ වාක්‍ය තුනක්, වගන්ති තුනක් තමයි. මේ වගන්ති තුන ලියනකොට අපි බොහෝම පරිස්සම් වෙන්න ඕනේ. එහිදී අපි අනුගමනය කරන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. පුංචි දුලපුතාලට මම මතක් කළොත්, මේ රචනාවේදී අපිට දෙන මාතෘකාව අපි ඉතා හොඳින් මතක තියාගන්න ඕනේ, පැහැදිලි කරගන්න ඕනේ. ඔන්න මං අපේ දරුවන්ට කියනවා, සුන්දර පාසලක්, එහෙම නැත්නම් අපේ පාසල සුන්දරයි. මේ වගේ රචනා මාතෘකාවක් ලැබුණොත් පුංචි දුලපුතාලා මතක තියාගන්න ඕනේ, පාසල ගැන ලියලා ලකුණු ගන්න බෑ. පාසල ගැන අපි ලිව්වට අපිට ලකුණු දෙන්නේ නෑ. අපේ පාසල සුන්දරයි, එහෙමනම් අපි ලියන්න ඕනේ අපේ පාසල තුල තියෙන සුන්දරභාවය ගැන, ලස්සන ගැන. ඒ විතරක් නෙමෙයි, අපේ පාසල ලස්සන වෙලා තියෙන්නේ මොන වගේ හේතු නිසාද, මොන වගේ කාරණා නිසාද අපේ පාසල ලස්සන වෙලා තියෙන්නේ කියන කාරණේ එතනදී ඇතුල් කරන්න ඕනේ. අපි මෙහෙම කිව්වොතින්, මගේ පාසල තුල විශාල ගොඩනැගිලි ගණනාවක් තිබේ, ඒ වුණාට අපිට ලකුණු ලැබෙන්නේ නැහැ. මෙහෙම ලිව්වොත්, ප්‍රාථමික අංශයට පියනගෙන අපට එහි සෑම තැනම ඇඳ ඇති බිතුසිතුවම් නිසා චමත්කාර ජනක පරිසරයක් මවාපායි. අන්න එතකොට පුංචි දුවේ පුතේ, එතන තියෙනවා පාසලේ ලස්සන වෙන්න හේතු වෙච්ච කාරණාවක්. එතකොට අපිට ලකුණක් ලැබෙනවා. නිකම්ම පාසල ගැන ලිව්වට අපිට ලකුණු ලැබෙන්නේ නැහැ. ඔන්න පුංචි දුවේ පුතේ, මම එකම එක කාරණේයි මතක් කළේ. මොකක්ද? රචනාවේ අපිට දීලා තියෙන මාතෘකාවේ පදාර්ථ, එහෙම නැත්නම් එයින් අපිට කියවෙන්නේ මොකක්ද කියන කාරණය අපි ඉතා හොඳින් පැහැදිලි කරගන්න ඕනේ. තවත් විදියකට කියනවා නම්, රචනා මාතෘකාව තුළ වචන කීපයක් තියෙනවා නම්, ඒ වචන කීපය තුළ තිබෙන අර්ථය තේරුම් අරගෙන තමයි රචනාවට පිළිතුරු සපයන්න අපි ආරම්භ කරන්න ඕනේ. මට මතකයි, අපිට එක අවුරුද්දකදී ශිෂ්‍යත්ව විභාගයට ලැබුණා ජාතික කොඩියේ අභිමානය ගැන. පුංචි දුවේ පුතේ, ජාතික කොඩියේ අභිමානය කියන මාතෘකාවට පිළිතුරු සපයනකොට ජාතික කොඩිය ගැන අපි ලියලා හරියන්නේ නැහැ. අපි ලියන්න ඕනේ මේ ජාතික කොඩිය තුලින් ශ්‍රී ලාංකිකයන් වූ අප තුල තියෙන අභිමානය කොහොමද නිරූපණය වෙන්නේ. තව විදිහකට කියනවා නම්, ශ්‍රී ලාංකිකයන් තුල තියෙන එකමුතු බව මේ ජාතික කොඩියෙන් නිරූපණය වෙනවද? එහෙම නැත්නම් ශ්‍රී ලාංකිකයන් විවිධ ජන කොටස් මේ ජීවත් වෙනවා, ඒ හැම කෙනාටම ගැළපෙන විදිහේ ජාතික කොඩියක්ද මේක? ඔන්න ඔය විදිහ කාරණා ඔප්පු කරන්න පුළුවන් විදිහේ කරුණු කාරණාත් එක්ක තමයි අපි රචනාව ගොඩනගන්න ඕනේ. එතකොට අපිට ලියන්න පුළුවන්, ශ්‍රී ලංකාව තුල ජීවත්වන සිංහල, දෙමළ, මුස්ලිම් ප්‍රධාන ජන වර්ගයන් නිරූපණය කිරීමට ජාතික කොඩිය තුල රතු, කොළ සහ තැඹිලි වර්ණයන් යොදා තිබේ. අන්න එතකොට අපිට ලකුණු ලැබෙනවා. එහෙනම් ඔන පුංචි දුවේ පුතේ, මම අද පුංචි මතක් කිරීමක් කළා. අපි පුංචි දුලපුතාලා රචනාව ලියනකොට රචනාවේ මාතෘකාව ඉතා හොඳින් හඳුන ගන්න ඕනේ. හොඳයි, දැන් අපි තවත් කාරණා කතා කරනවා. අපේ පුංචි දුලපුතාලට මද විවේකයක් ලබා දීලා ගීතයක් රසවින්දයෙන් පස්සේ.
ඔව් පුංචි දුවේ පුතේ අද අපි කතා කරමින් ඉන්නේ සිංහල විෂයට අදාළ රචනාව පිළිබඳව. රචනාවට අපි වැඩි ලකුණක් ගන්නෙ කොහොමද කියන කාරණේ තමයි අපි කතා කරන්නේ. පුංචි දුල පුතාලට මම මේ රචනාවේ ලකුණු ගන්න නම් තවත් වැදගත් වූ කාරණා කීපයක් තියෙනවා. ඒක මතක් කරන්නම ඕනේ. පුංචි දරුව බලන්න පහුගිය විභාග ප්‍රශ්න පත්‍රයක් අරගෙන එම ප්‍රශ්න පත්‍රයේ රචනාවට යටින් තියෙනවා උක්ත ආඛ්‍යාත සම්බන්ධතාවයෙන් යුතු වාක්‍ය තුනක් ගොඩනගන්න. සෑම වාක්‍යයකම වචන පහකටවත් වඩා වැඩි විය යුතුය. ඔන්න ඔය විදිහට කියනවා. මෙතන වැදගත්ම දේ තමයි පුංචි දුවේ පුතේ උක්ත ආඛ්‍යාත සම්බන්ධතාවය කියන්නේ මොකක්ද කියන කාරණේ. අපේ පුංචි දුල පුතාලා මතක තියාගන්න, ආඛ්‍යාතය කියන්නේ අවසාන ක්‍රියාව. ආඛ්‍යාතය කියන්නේ අවසාන ක්‍රියාව. ඔන්න එහෙනම් අපේ පුංචි දරුවෝ අද ඉඳලා ලියන රචනාවලදී ශිෂ්‍යත්වයට යෝග්‍ය වූ රචනාවක් අපි ලියද්දී ක්‍රියාපදය අවසානයට යොදන්න අමතක කරන්න එපා. අපි දන්නවා පුංචි දුවේ පුතේ අපිට නාම පදයකින්, විශේෂණ පදයකින්, නිපාතයකින් වැනි දෙයකින් අපිට වාක්‍යයක් අවසන් කරන්න පුළුවන්. නමුත් පුංචි දරුවනේ ශිෂ්‍යත්ව විභාගයේදී අපිට කියන්නේ ආඛ්‍යාතයක් සහිත වාක්‍යයක් ගොඩනගන්න. ආඛ්‍යාතය කියලා කියන්නේ අවසාන ක්‍රියාව. එහෙනම් වාක්‍ය අවසානයේට ක්‍රියාපදය යොදන්න ඕනේ. එම ක්‍රියාපදය උක්තයට, එහෙම නැත්නම් ක්‍රියාව කරන කෙනා හා සම්බන්ධ වෙන්නත් ඕනේ. ඒකට තමයි අපි කියන්නේ උක්ත ආඛ්‍යාත සම්බන්ධතාවය. එහෙනම් අපේ පුංචි දූල පුතාලා දැනගන්න ඕනේ උක්ත පද කියන්නේ මොනවද, ආඛ්‍යාතේ දැන් අපි අඳුනගත්තා, කොහොමද මේ උක්තයට අනුව ආඛ්‍යාතය එහෙම නැත්නම් අවසාන ක්‍රියාව සම්බන්ධ කරන්නේ කියලා. ඔව් පුංචි දුවේ පුතේ, අපි ඉදිරි දවසකදී අපේ පුංචි දුල පුතාලත් එක්ක කතා කරනවා මේ උක්ත පද කොහොමද හදාගන්නේ, නැත්නම් උක්ත පද කියන්නේ මොනවද, එම උක්ත පදවලට කොහොමද ගැළපෙන ලෙස ක්‍රියාපදය සකස් කරගන්නේ කියලා. අන්න ඒ විදියට හරියටම පුරුදු පුහුණු වුණොත් තමයි අපේ පුංචි දුල පුතාලට රචනාවට ලැබෙන ලකුණු 6 ලබා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අද දවසේ ඉඳන් අපි මොනවද කරන්නේ? අද ඉඳලා අපි ලියන රචනාවලදී අපේ පුංචි දුල පුතාලා හුරු වෙන්න, පුරුදු වෙන්න ක්‍රියාපදය අගට එන්න ලියන්න. ක්‍රියාපදයේ අගට එන්න ලිව්වහම මම ඉදිරි දවසකදී අපේ දරුවන්ට කියලා දෙනවා මේ ක්‍රියාපදයෙන් ප්‍රශ්නයක් අහලා කොහොමද උක්තය නැත්තම් ක්‍රියාව කරන්න නැත්තම් වාක්‍යයේ ප්‍රධානියා හඳුනගන්නේ කියලා. හොඳ, එහෙනම් අපි නැවත අපේ පුංචි දුල පුතාලා හෙටත් හමු වෙනවා. එතෙක් අපේ පුංචි දුල පුතාලට සුබ දවසක්. ශිෂ්‍යත්වයේ හරි ලේසි. මේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන අපේ පුංචි යාළුවන්ටයි